ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නෙනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙනෙන හාස්කමේ වචනයයි. අද අගෝස්තු මාසයේ 20 වෙනිදා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙනෙනවා. ප්‍රියදර දරුවනි, අද ජීවනයේ කෑම ෆිලිප්පි පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 18 අපි මෙනෙහි කරන්න යනවා. අපි ඉන්න තේමාව සභාවේ නමස්කාරය. අපි ඒ නමස්කාරයේ වටිනාකම ඉගෙන ගත්තා. නමස්කාර කරන්න හේතු ඉගෙන ගත්තා. දැන් අපි ඉගෙන ගන්නවා නව ගිවිසුමේ පූජකයෙක් හැටියට, අර පරණ ගිවිසුමේ පූජකයා පූජා කළා වාගේ නව ගිවිසුමේ පූජකයා මොනවද පූජා කරන්න ඕන කියලා අපි කරුණු දෙකක් ඉගෙන ගත්තා. අපි කිව්වා ශරීරය දෙවියන් වහන්සේට පූජාවක් හැටියට ඔප්පු කරන්න කියලා. අපි ඉගෙන ගත්තා රෝම පොතෙන්. ඒ වගේම අපි අපේ ප්‍රශංසාව උන්වහන්සේට මේ විදියට පූජාවක් හැටියට ඔප්පු කරන්න කියලා හැමතිස්සෙම නිතරම හෙබ්‍රෙව් 13:15 සහ ඒ වගේම අපේ වැඩවලින් 10:16 අපි ඉගෙන ගත්තා අපේ වැඩවලින් උත් අපේ උන්වහන්සේට මේ විදියට පූජා කරන්න ඕන කියලා. අද අපි ඉගෙන ගන්න අලුත් දෙයක්. නමුත් මට සියල්ල ලැබී පූර්ණව සිටිමි. නුඹලා විසින් එවන් ලද දේවල් එපප්‍රෝදීතස්ගේ ලැබ පිරී සිටිමි. ඒවා දෙවියන් වහන්සේට මෙහෙරි සුවඳක්ව ප්‍රිය වූ ප්‍රසන්න වූ පූජාවක් තිබේ. ඉතර මොකද්ද මේ පූජාව? මේ පූජාව තමයි මුදල්. ඉතර මසිඩෝනියාවේ සභාව, මකිදෝනියාවේ සභාවට සභාව තමයි මේ එපප්‍රෝදීතස් ලව්වා මුදල් එව්වේ පාවුලට. එයාගේ මේ සුභාරංචි ප්‍රකාශ කිරීමට ඔය නැව් ගමන් වලට මුදල් අවශ්‍ය වෙච්ච වෙලාවේ ඒ අය තමයි මුදල් එව්වේ. ඒක නම් ලොකු පෝසත් සභාවක් නෙමෙයි, නමුත් දුප්පත් සභාව. නමුත් එයාගේ දීමනා දුන්නා. නැත්නම් බයිබලයේ කියනවා ඒවා දීමනා කියලා, ගිෆ්ට්ස් කියලා තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ. මේ දීමනා දුන්නා, මුදල් එව්වා. ඒ මුදල් එවපු මුදල් වලට පාවුලතුමා කියනවා මට තේනවා, මට නැති නිසා නෙමෙයි මම මේ කියන්නේ. නමුත් මම කියනවා ඒවා දෙවියන් වහන්සේට නිහිර සුවඳක් වුණා. ඉතින් මෙහෙර සුවඳක් වුණා, ප්‍රිය වූ ප්‍රසන්න වූ පූජාවක් වුණා. එහෙමනම් අපි නවගිවිසුමේ ක්‍රිස්තියානි කාර්යයන් හැටියට, නවගිවිසුමේ පූජකයන් හැටියට අපි එකක් තමයි අපේ ශරීර උන්වහන්සේට ඔප්පු කරන්න ඕන, අපේ ප්‍රශංසාව උන්වහන්සේට ඔප්පු කරන්න ඕන, අපේ ක්‍රියාවලින් අප උන්වහන්සේට පූජාවක් හැටියට ඔප්පු කරලා අපේ දේවල් වලින්, අපේ මුදල් වලින්, අපේ දසෙන් කුටසෙන් මුල්ඵල වලින් ඔකුසියල්ලෙන් අප උන්වහන්සේට මේ විදිහට ප්‍රසන්න වූ පූජාවක් කරනකොට තමයි දෙවියන් වහන්සේ අපි ගැන ප්‍රසන්න වෙන්නේ කියලා බයිබලයේ කියනවා. විතරක් නෙමෙයි, දෙවියන් වහන්සේ අපිව නවගිවිසුමේ පූජකෙක් හැටියට උන්වහන්සේට ප්‍රසන්න ජීවිතයක් ගත කරමින් උන්වහන්සේ අපට වරම දෙනවා. දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාද කරනවා. ඔබ කවුරුණත් කමක් නැහැ, දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමෙන්.